ලෝකෙම කියන්නේ රටක ආර්ථිකයේ පොදුනාරටිය තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. මොකද ආයතන සම්බන්ධයෙන් ගත්තාම ව්‍යාපාර ආයතන සම්බන්ධයෙන් ගත්තාම සමස්ත ආයතන වලින් 90% විතර සාමාන්‍යයෙන් තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. අපේ මේ ගමක කුඩා පරිමාණ ව්‍යාපාරය තුනත් අපි දන්නවා ඒ ගමේ ඉන්න තරුණයින්ට රැස්සවල් ගන්න. ඒ ගමේ තියෙන භූමියෙන් ප්‍රයෝජනය ගන්නවා. ඒ ගමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යම්කිසි දායකත්වයක් ගන්න පුළුවන්. ඒ ව්‍යාපාරයේ තියෙන කර්මාන්තය නිසා. මේ යාන්ත්‍රණය ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ව්‍යාපාරයේ තියෙන අභියෝග වලට මූණ දෙමින් කරගෙන යනකොට තවදුරටත් අධෛර්යමත් වෙන්නේ නැතුව ධෛර්යයෙන් යුතුව කරන්න උදව් කරන රජයක් අවශ්‍යයි. මේ රටේ ආර්ථිකයට දායකත්වයේ දක්වන අය නෙමෙයි ඇත්තටම මේ රටේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. වෙන රටවල ප්‍රමුඛතාවය දෙන්නේ ව්‍යවසායකය කියන්නේ. සාකච්ඡා මතවාද යෝජනා තුළින් රට ගොඩනගමු. අපි නිම්නයේදී හමු වෙමු. නිම්නය විවෘත ඩිජිටල් අවකාශය. අයිබෝන් ප්‍රේක්ෂක හිතවතුනි, ප්‍රමිති TV YouTube නාලිකාවේ ආරම්භක වැඩසටහනයි මේ. ඔබ දන්නවා මේ වෙනකොට සමස්ත ලෝකයේම විශාල ආර්ථික අර්බුදයකට මුහුණ පාලා ඉන්න වෙලාව. විශේෂයෙන්ම අපේ රට ශ්‍රී ලංකාව ගත්තොත් අපි මේ ආර්ථික අර්බුදයෙන් විශාල ලෙස වැටකන රටක් බවට පත් වෙලා තියෙනවා. හොඳයි, මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න අපි අද විශේෂයෙන්ම ආරාධනා කරා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයනංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය රුප්පල් වීරසිංහ මහතාට. අයිබෝවන්, ප්‍රමිති TV මේ කරගත්ත ප්‍රයත්නයේ අද දවසේ රටේ ජනතාව ව්‍යවසායකයෝ ඉදිරිපත් කරන්න දරණ උත්සාහයට අපගේ හෘදයාංගම සුභාශිංසන පිළිනමන ගමම්ම ඔබට ජයෙන් ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආචාර්යතුමනි, අපි දන්නවා රටක ආර්ථිකයට දායක වන කොටස් ගණනාවක් ඉන්නවා. මහා පරිමාණ ව්‍යාපාරිකයෝ, සුළු පරිමාණ ව්‍යාපාරිකයෝ, මධ්‍යම පරිමාණ ව්‍යාපාරිකයෝ, රජයේ සේවකයෝ, උද්දෙලිකංශයේ සේවකයෝ, මේ වගේ විවිධ කොටස් ඉන්නවා. එතකොට අපි අද විශේෂයෙන්ම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ රටක ආර්ථිකයට විශාල දායකත්වයක් දක්වන මේ සුළු පරිමාණ, එහෙම නැත්නම් කුඩා ව්‍යාපාරිකයන් සම්බන්ධව. කුඩා ව්‍යාපාරිකයන් සම්බන්ධව, කුඩා ව්‍යාපාරිකයන් රටක ආර්ථිකයට දක්වන දායකත්වය සම්බන්ධව ඔබතුමාගේ විග්‍රහය, එහෙම නැත්නම් අදහස මොනවද? ඔව්, ලෝකේ පුරාම අපි ගත්තාම අද වෙනකොට කුඩා පරිමාණ ව්‍යාපාර නැත්නම් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන දේවල් වලට තමයි වැඩිම අවධානයක් යොමු වෙලා තියෙන්නේ ලංකාව විතරක් නෙවෙයි. මොකද සමස්තයක් විදියට ගත්තාම මුළු ලෝකෙම කියන්නේ රටක ආර්ථිකයේ පොදුනාරටිය තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. මොකද ආයතන සම්බන්ධයෙන් ගත්තාම, ව්‍යාපාර ආයතන සම්බන්ධයෙන් ගත්තාම සමස්ත ආයතන වලින් 90% විතර සාමාන්‍යයෙන් තියෙන්නේ කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. ඒ වගේම තමයි කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයන් වලින් නිර්මාණය කළ තියෙන රැකී අවස්ථා ඉතාම විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගේම රටේ ආර්ථිකයට දක්වන දායකත්වය, අපි කියන්නේ දළ දේශීය නිෂ්පාදනයට දක්වන දායකත්වය ගත්තාම කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලින් විශාල දායකත්වයක් දක්වනවා. අපි වගේ රටවල් වගේම දියුණු රටවල් වලත් ඒ තත්ත්වය තියෙනවා. ඒක නිසා රටක ප්‍රධාන වශයෙන් ව්‍යාපාර ආයතන සංඛ්‍යාව ගත්තත්, සපෙන් රැකියාවන් ප්‍රමාණය ගත්තත්, රටේ ආර්ථිකයට දක්වන දායකත්වය ගත්තත් ඉතාම හොඳ දායකත්වයක් දක්වන ව්‍යාපාර ක්ෂේත්‍රය තමයි කුඩා හා පරිමාණ ව්‍යාපාර කියලා කියන්නේ. එසේම ඒ ටික විතරක් නෙමෙයි, ගොඩක් වෙලාවට මහා පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය කරන අමුද්‍රව්‍ය සපයන එක, මහා පරිමාණ ව්‍යාපාර වලට අවශ්‍ය කරන උපාංග සපයන එක, මහා පරිමාණ ව්‍යාපාර පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය කරන සියලුම වටපිටාව සැකසෙන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර නිසා. අපි ගත්තොත් ලෝකයේ දැවැන්ත සමාගමක් වෙන ටොයෝටා සමාගමට තනියෙන් දුවන්න බෑ. දහස් සංඛ්‍යාත කුඩා පරිමාණ ව්‍යාපාර සංඛ්‍යාවක් ලෝකේ පුරා ඒගොල්ලෝ උදව් කරනවා. ඒක නිසා මහා පරිමාණ ආයතන බිහි වෙලා තියෙන්නෙම, පදනම් වෙලා තියෙන්නෙම කුඩා පරිමාණ ව්‍යාපාර නිසා. එතකොට අර ආර්ථිකයට ඍජුවම දක්වන දායකත්වයට අමතරව වක්‍රාකාරයෙන් මහා පරිමාණ ව්‍යාපාරවලට උදව් කිරීම තුළින් කුඩා පරිමාණ ව්‍යාපාර තමයි වැඩිපුරම ආර්ථිකයට දායකත්වයක් දක්වලා තියෙන්නේ. එසේම මේ දේශීය වශයෙන් කියන සම්පත්, අපි කියන්නේ
ඌන උපයෝජනය කරපු සම්පත්තිය දේශීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් ගොඩක් වෙලාවට ග්‍රාමීය වශයෙන් ග්‍රාමවල තියෙන අපි ගත්තාම ඉඩකඩම් ග්‍රාමවල තියෙන රැකියාව කරන්න පුළුවන් තරුණයින්ගේ ශ්‍රමය වගේ දේවල් පාවිච්චියට ගන්න සමහරවිට මහ පරිමාණ ව්‍යාපාරෙ ඉච්චු උනන්දුවක් දක්වන්නේ ඒගොල්ලෝ බලන්නේ වඩාත්ම වාසිදායක දැනින් විශාල ඒකක ප්‍රමාණයක් මිලිගන් දී ගන්න පුළුවන් තැන් වලින් පිට රටකින් හරි කමන්නේ තමන්ගේ අවශ්‍ය කරන උදව් ටික ගේන එක තමයි ඒගොල්ලෝ උත්සාහ කරන්නේ දෙයි. ඒ වගේම රැකියාව වලට ගන්නකොට ඉතාමත්ම හොඳ දක්ෂම කණ්ඩායම තමයි තෝරලා ගන්න උත්සාහ කරන්නේ රැකියාව වලට. ග්‍රාමීය වශයෙන් ප්‍රාදේශීය වශයෙන් අපි දන්නවා සම්පත් එහෙම අතිවිශාල ප්‍රමාණයක් නැහැ. තිබෙන සම්පත් ප්‍රමාණය අල්පයි. ඒ වගේම ශ්‍රමය ගත්තාම ඉතා ඉහළට හැකියාව දිනු කරගත්ත ශ්‍රමයක් ග්‍රාමීය වශයෙන් නැහැ. ඒකට මේ ග්‍රාමීය වශයෙන් තියෙන සම්පත් භූමිය ශ්‍රමය වගේ සම්පත් ටික ඉතා හොඳින් උපයෝජනය කරන්න පුළුවන් වෙන්නේ මේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය. අපේ මේ ගමක කුඩා පරිමාණ ව්‍යාපාරය තුනත් අපි දන්නවා ඒ ගමේ ඉන්න තරුණයින්ට රැස්සවල් ගන්න. ඒ ගමේ තියෙන භූමියෙන් ප්‍රයෝජනය ගන්න. ඒ ගමේ යටිතල පහසුකම් සංවර්ධනය කිරීම සඳහා යම් කිසි දායකත්වයක් ගන්න පුළුවන් ඒ ව්‍යාපාරයේ තියෙන කර්මාන්තය නිසා. හොඳම උදාහරණය තමයි අපි දන්නවා ඔය හොරණ වගේ ප්‍රාදේශීය ප්‍රදේශවල මට මතකයි නමක් කිව්වොත් වාසනා බේකර්ස් වගේ ආයතනයක් ගත්තාම ඒ ආයතනය ඒ ග්‍රාමීය ජීවිත වෙන සියලුම ජනතාවට අවශ්‍ය කරන ජීවන රටාවට උරදෙන ආයතනයක් බවට පත් වෙලා තියෙනවා. රැකී ආරක්ෂා සැපීම තුලින් යටිතල පහසුකම් සංවර්ධනය කිරීම තුලින් ගමේ පොදු අවශ්‍යතා ඉෂ්ට කිරීම තුලින් ග්‍රාමීය ආර්ථිකයට දායකත්වයක් දක්වලා තියෙනවා. ඒක නිසා මහා පරිමාණ ආයතන වලට කරන්න බැරි දේවල් තමයි කුඩා පරිමාණ ව්‍යාපාර ගොඩක් වෙලාවට සිද්ධ කරන්නේ. ඒක නිසා අපේ ආර්ථිකයට ඉතාම ශක්තියක් වෙනවා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කියන දේ. ඒ වගේම තමයි අපි දන්නවා විශාල ප්‍රාග්ධනයක් ඕනේ නැති නිසා ඕන කෙනෙකුට හරි පහසුවෙන් කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරය පටන් ගන්න පුළුවන්. එසේ පටන් අරගෙන කාලයක් යනකොට දියුණු කරලා ඒ මහා පරිමාණ ව්‍යාපාර බවට පත් වෙනවා. මහා පරිමාණ ව්‍යාපාර හැදෙන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර වලින් තමයි. ලෝකේ අපි දන්නවා දැවැන්ත සමාගම් හැදුනේ සමහරලාට එක මේසයක් තියාගෙන පුටුවක් තියාගෙන පටන් ගත්ත ගෙදර පටන් ගත්ත ව්‍යාපාරය. Google කියන ආයතනේ අපි අද තියෙන ආයතනේ Amazon කියන ආයතනේ අපි ලෝකේ පුරාම මේ සලකන විශාල කෝපි ආපනශාලා සමූහයේ කියන Starbucks කියන ආයතනේ ඉතාම කුඩාවට තමන් අයිතිකරුවා සේවකයෙක් දෙන්නෙක් එක්ක පටන් ගත්ත ව්‍යාපාරය. Alibaba කියන ආයතනේ පටන් ගත්තේ තමන්ගේ භාර්යාවයි යාළුවෙක් එක්ක ඉඳලා ගෙදර තුන කාමරේ. ඒක කුඩා පරිමාණයක තමයි මේ ව්‍යාපාරය පටන් ගන්නේ. හැබැයි ඒකේ තියෙන සාර්ථකත්වයේ දිනෙන් දින ළඟා කරගන්න සාර්ථකත්වය නිසා ඒවා දැවැන්ත සමාගම් පාටපත් වෙනවා. ඒක නිසා අපි කියන්නේ කුඩා පරිමාණ ව්‍යාපාර තමයි රටක ආර්ථිකයේ කොඳුනාරටි. ආචාර්යතුමනි මේ වෙනකොට පවතින මේ කොරෝනා වසංගතයත් එක්ක විශේෂයෙන් පසුගිය අවුරුදු දෙකේ තිබිච්ච කොරෝනා වසංගතයත් එක්ක අපේ රටේ මේ කුඩා පරිමාණ සුළු ව්‍යාපාරිකයා එක දැවැන්ත අර්බුදයකට ගියා. ස්වයන් රැකියා කියලා කියනවා, ස්වයන් ව්‍යාපාර කියලා කියන්න පුළුවන්. මම ඔබතුමාට පුංචි උදාහරණයක් කියන්නම්. සංචාරක හෝටල් වල ගීත ගයමින් සිටිය කට්ටිය පසුගිය කාලේ පාරවල් අයිනේ ඌරු මසුන් පොල් රොටි විකුණන්න ගත්තා. නමුත් පොලිසියෙන් ඇවිල්ලා ඒගොල්ලෝ එළවලු දැම්මා. එතකොට මම අහන්නේ මේ කුඩා පරිමාණ ව්‍යාපාරිකයා අද වැටලා ඉන්න තත්ත්වේ මේ අර්බුදයේ හැමුවේ රජයේ යම්කිසි වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ නේද මොවුන් නගා සිටවන්න. මේ මෙතරම් ඔබතුමා කියන විදිහටම මොඳුනාරටිය රටක ආර්ථිකයේ මොඳුනාරටිය බවට පත් වෙලා ඉන්න මේ සුළු පරිමාණ ව්‍යාපාරිකයා නගා සිටවන්න නැවතත් රජයක් පැත්තෙන් එක්ක එකතු වෙලා මොකක්ද ගන්න පුළුවන්. ඔව්, අත්‍යවශ්‍යම කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයෝ කියන අය ස්වභාවයෙන්ම මේ අය දුර්වලයි. මොකද අපි කියුවානේ පටන් ගන්න පොඩි ප්‍රාග්ධනය. තමන්ට කියලා තැනක් නැහැ. තමන්ට කියලා ඉතා විශාල ධනයක් නැහැ. තමන්ට කියලා විශාල සේවක සංඛ්‍යාවක් නැහැ. ඒක නිසා පටන් ගන්නෙම යම් කිසි අභියෝගات එක්ක තමයි. ඒක නිසා තමයි අපි කියන්නේ කුඩා මධ්‍ය පරිමාණ ව්‍යාපාර විශාල ප්‍රමාණයක් පටන් ගත්තට ඔක්කොටම රැඳෙන්න බෑ කියලා කියන්නේ. ඒක අසාර්ථක වෙන්න අපි කියනෝනේ අසාර්ථක වීමේ ප්‍රතිශතයත් වැඩි. ආරම්භ කිරීමේ ප්‍රතිශතය වගේම තමයි අසාර්ථක වීමේ ප්‍රතිශතයත් වැඩි. ඒකට හේතුව තමයි ඔබතුමා කියපු විදිහට මේගොල්ලන්ගේ අර ආරම්භ කරන අවධියේදීම තියෙන බරපතල ප්‍රශ්න ටික. මේ දැනුම නැතිකම, ප්‍රාග්ධනය නැතිකම, සහයෝගයක් නැතිකම. එතෙන්දී මේ සහයෝගය කියන එක ඉතාම අවශ්‍ය දෙයක් වෙනවා. මොකද අපි දන්නවා නම් කුඩා හා පරිමාණ මධ්‍ය පරිමාණ ව්‍යාපාර මේ ආර්ථිකයට වැදගත් කියලා. ඒ වගේම අපි දන්නවා නම් මේගොල්ලෝ තමයි කවදා හරි දැවැන්ත සමාගම් වෙන්නේ කියලා. ලෝකයේ නවගිනියන ව්‍යාපාර බවට පත් වෙන මේගොල්ලෝ කියලා අපි දන්නවා නම් අපි දැන ගන්න ඕනේ මේගොල්ලෝ පටන් ගන්න අමාරුවෙන් පටන් ගන්නකොට ඒ අයව අධෛර්යමත් නොවී ධෛර්යමත් කරන්න පුළුවන් විදිහට
යම්කිසි යාන්ත්‍රණයක් ගොඩනගේ. එතනදී රටක රජයකට ඉතාම විශාල වගකීමක් තියෙනවා මේ යාන්ත්‍රණය ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට ව්‍යාපාරයේ තියෙන අභියෝග වලට මුහුණ දෙමින් කරගෙන යනකොට තවදුරටත් අධෛර්යමත් වෙන්නේ නැතුව ධෛර්යයෙන් යුතුව කරන්න උදව් කරන රජයක් අවශ්‍යයි. එතනදී විවිධාකාර ආකාරයෙන් උදව් කරන්න පුළුවන්. පළවෙනි දේ තමයි අපි පිළිගන්න ඕනේ මේගොල්ලෝ තමයි ආර්ථිකයේ වැදගත් අය. ඉතින් අපි අවසනාවක් විදියට රටේ අපි කාටද ප්‍රයොරිටි එක දෙන්නේ කියලා දැක්කා. අපි දන්නවා ආර්ථික වශයෙන් මේ රටේ ආර්ථිකයට දායකත්වය දක්වන අය නෙමෙයි ඇත්තටම මේ රටේ ප්‍රමුඛතාවය දීලා තියෙන්නේ. වෙන රටවල ප්‍රමුඛතාවය දෙන්නේ ව්‍යවසායකයා කියන කෙනා. ව්‍යවසායකයා කියන කෙනා අර කාඩ් එකේ ව්‍යවසායකයෙක් කියලා ලකුණු කරලා තියෙනවා නම් අපි ඔය පාවිච්චි කරන නේම් කාඩ් එකේ එයාට ඒ රටේ ඕන තැනක ගියාම හරිම ඉහළ පිළිගැනීමක් තියෙනවා. රජය ආයතන වලට එයාව පිළිගන්නේ ඉතා ගරුකාම්බීර පුද්ගලයෙක් විදියට. විදේශයකට ගමන් කරනකොට තමන්ගේ කාඩ් එකේ entrepreneur කියලා ගහලා තියෙනවනේ ඒ රට මෙයාට අමුතු ආකර්ෂණයක් අමුතු සැලකීමක් ගෞරවයක් දක්වන. ඒ වුණාට අපි දන්නවා අපේ රටේදී පොඩිම රජ ආයතනයකට ගියත් ව්‍යවසායකෙක් විදියට ගියාම සමහරවිට එයාට ඉඳ ගන්න කියන්නේවත් නැහැ. එතකොට hina musuni පිළිගන්නේ නැහැ. ඉතින් ඒක අපේ සංස්කෘතියේ තියෙන වැරද්දක්. රජ්‍ය ආයතන සේවය කරන්න ඕනේ ජනතාවට නම්, ජනතාවට සේවය කරන්නේ ව්‍යාපාරික ප්‍රජාව නම්, ව්‍යවසායකයෝ නම්, අපි මේ ව්‍යවසායක ප්‍රජාවට තමයි වැඩිපුර සලකන්න ඕනේ. හරිනම් අපි කියන්නේ මල් තියලා වදින්න ඕනේ කියලා. මොකද ඒගොල්ල නිසා තමයි මේ රටේ ආර්ථිකයට ධනෙ ගලාගෙන ඉන්නේ. ආණ්ඩුවටත් දුවන්න බෑ තනියෙන්. රටේ ව්‍යවසායකයෝ ධනයක් නිර්මාණය කරන්නේ නැත්තම්. ඒක නිසා මේ පළවෙනිම දේ තමයි මේගොල්ලන්ව පිළිගැනීමට ලක් කරන්නේ. ව්‍යවසායකයෝ කියනයි ව්‍යාපාරයක් කරන්න උත්සාහ කරන අය අපි දැනගන්න ඕනේ මේගොල්ලෝ අනිත් අයට වඩා වෙනස් නැහැ, අනිත් අයට වඩා අභියෝග බාර ගන්නයි, අනිත් අයට වඩා ටිකක් නිර්මාණශීලීයි. අරුන්ගේ පස්සේ ගිහිල්ලා රස්සාවක් ගිල්ලගෙන තමන්ගේ පඩියක් ලැබෙන එකකින් ජීවත් වෙන්න තනනා අය නෙමෙයි, රටට බරක් වෙන අය නෙමෙයි මේගොල්ලෝ. මේගොල්ලෝ තමයි කවදාරි රටේ ආර්ථිකයට දායකත්වයක් දක්වන අය කියලා ඒගොල්ලන්ට පිළිගැනීමක් දක්වනවා. පිළිගැනීමක් දක්වලා ඒගොල්ලන්ට සහයෝගය දෙන්න පුළුවන් තැන්වල ලියාපදිංචියේ සිට බලපත්‍ර නිකුත් කිරීමේ සිට අනුමැතිය ලබා දීමේ සිට සියලුම දේවල් වලට උපරිම සහයෝගයක් ලබා දෙන්න ඕනේ. සමහර රටවල් වල මේ ව්‍යාපාරය පටන් ගන්නවා කියන්නේ දවස් දෙකක වැඩ. අපේ රටේ ව්‍යාපාරය පටන් ගන්න කෙනා බොහොම අමාරුවෙන් මහන්සියෙන් කරදර විඳගෙන ව්‍යාපාරය පටන් අරගෙන ආයතනයකට ගියාම එතනින් අතෙන්ට යවනවා, අතෙන් අර මේසෙට යවනවා, ඒ මේසෙන් අර ආයතනයට යවනවා, ඒ ආයතනයෙන් ආපහු ගෙනල්ලා මෙතෙන්ට ගෙන්න ගන්නවා. මේ වටේවල තමයි ව්‍යාපාරය රීෂර් කරලා දෙන්නේ. සමහරවිට අද නම් රීෂර් කරන එක ටිකක් පහසුයි. සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල වගේ ආයතනවල බිස්නස් රීෂර්ෂන් කරන කම්පැනි රීෂර් ගාව ටිකක් පහසුවක් තියෙනවා. ඒ වුණත් මං කාලෙන් කිව්වා වගේ සමහර ආයතන වලට ගියාම අනුමැතිය ගන්න, බලපත්‍ර ගන්න වගේ දේවල් වලට ගියාම අදටත් සෑහෙන කරදර විදිහට. ඒක නිසා සමහරවිට ආජාතකතුනේ ඔබතුමා ඉතාම වැදගත් වෙනකට ආවා. මම පුද්ගලිකව අත්දැකීමෙන් ගත දෙයක් තමයි මේ කුඩා ව්‍යාපාරය තනි පුද්ගල ව්‍යාපාරය ව්‍යාපාරින්ච කරන්න ගියාම අද අහනවා ස්ථිර පදිංචිය සහ අවුරුදු පහකට හරි මෙහෙම බදු ඔප්පුවක්. බලන්න සමහර කුඩා ව්‍යාපාරිකයෙකුට උදාහරණයක් වශයෙන් පාරේ අයින දිහාගෙන කැවුම් පොඩි සුදුනන අම්ම කෙනෙකුට මේව හොයාගන්න බෑ. එතකොට නමුත් එයාට එහෙම ව්‍යාපාරිච්ච ව්‍යාපාර සහතිකයක් නැති නිසා රජයේ ආයතනයකින් බැංකුවකින් ණයක් ඉල්ලුම් කරන්නවත් බෑ. එතකොට මොකද්ද මේකට තියෙන විශේෂ? ඔව්, ඇත්තටම සමහර ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමහර පළාත්වල මේ ව්‍යාපාර ව්‍යාපාරික කිරීමේ ආයතන මේ වෙනකොට යම්කිසි නම්ශීලීත්වයක් දක්වලා තිනවා. ඔබටත් බස්නාහිර පළාතේ ගියාම වෙබ්සයිට් එකේ දකින්න පුළුවන් මේ අවශ්‍ය කරන දේවල් මොනවද කියලා. ව්‍යාපාරික කරන්න එතනදී තමන්ගෙම ඉඩමක් තියෙන්න ඕනේ කියලා එතන සනාන් කළා නේ. උදාහරණයක් විදිහට අපි මේ විශ්වවිද්‍යාලයේ පවත්වාගෙන යන මධ්‍යස්ථානයේ අපේ ශිෂ්‍යයින්ට ව්‍යාපාර ව්‍යාපාරික කරන ස්ථානය විදිහට පෙන්නුම් කරන්න පුළුවන්. ඒක නිසා එතනදී අවශ්‍ය වෙන්නේ ඒ ගොඩනැගිල්ලක් තියෙනවනේ. ඒ ගොඩනැගිල්ලේ බදුකරුගේ හරි අයිතිකරුගේ හරි කැමැත්ත තමයි ඕන කරන්නේ. මේ ව්‍යාපාරය කරගෙන යන අපි ඉඩ දෙනවා කියලා. ඒකට ලිඛිතව අපි කැමැති විපත් කළාට පස්සේ එළියාපදිංචි කිරීමේ ආයතන නම් මෙසේ ඉස්සර ධර්ම මේක දරදඬු නැහැ. හැබැයි ව්‍යාපාරයක් කරගෙන යනකොට තැනක් කියන එක අත්‍යවශ්‍යයි. මොකද අපි පාරිභෝගිකයෙක් එක්කනේ ගනුදෙනු කරන්නේ. අපි පාරිභෝගිකයට විශේෂයෙන් ආහාර ද්‍රව්‍යන්නේ ඔබතුමා කියන්නේ. ඒතකොට ඒ ආහාර දෙයක් අපි විකුණනවා නම්, ආහාර ආශ්‍රිත දෙයක් විකුණනවා නම් ඒක නිෂ්පාදනය කරන්නේ කොතනද, ඒකට අදාළ ස්ථිර ලියාපදිංචිය කොතනද කියන එක පාරිභෝගිකයට දැනගන්නයි කියන්නේ. ඒක නිසා ව්‍යාපාරින්චි කියන එක ගන්න එක අත්‍යවශ්‍යයි කියලා මාත් විශ්වාස කරනවා. අවිධිමත් ව්‍යාපාරයක් විදිහට කරනවට වඩා ඒ ව්‍යාපාරින්චේදී නම්ශීලීත්වයක් අද වෙනකොට තියෙනවා. ඉස්සර තරම්ම මේ අනම්ශීලී ප්‍රතිපත්ති අනුගමනය කරන්නේ නැහැ.
අද වෙනකොට ගොඩක් වෙලාවට මේ රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය මම දක්නවා ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ව්‍යවසායකත්වය සම්බන්ධයෙන් තියෙන බුරෝවල. හැබැයි සමහර අර මන්ත්‍රී බලපත්‍ර ලබා ගැනීම ආයතන කියලා. ඒ ආයතන වලට ගියාම නම් තාමත් අපේ ව්‍යවසායකයෝ ගොඩක් වෙලාවට මෙසිලි තමයි නගන්නේ. එතකොට ආචාර්යතුමනි මේ කුඩා සුළු ව්‍යාපාර කඩාවැට වැටෙන්න තවත් හේතුවක් නේද මේ ව්‍යාපාරිකයාගේ මේ දින නිර්මාණශීලී ගුණේ මදකම් අඩුකම්. ඒ කියන්නේ අලුත් නිර්මාණශීලී ගතියක් නැතුව ඔවුන් කොහොමද ව්‍යාපාරය පටන් ගන්න. හැබැයි ඔවුන්ට හෝ ඇයට මේක කාලයක් පවත්වාගෙන යන්න බෑ. අතරමඟදී කඩාගෙන වැටෙනවා. අත්‍යවශ්‍යම දෙයක් අපි කියන්නේ සාම්ප්‍රදායික ව්‍යාපාරිකයයි ව්‍යවසායකයයි කොහොමද වෙනස් වෙන්නේ කියලා ගත්තොත් සාම්ප්‍රදායික ව්‍යාපාරිකයා තමයි අනිත් අයගේ ව්‍යාපාරයක් ඒ ආකාරයටම කොපි කරලා අනිත් අයගේ භාණ්ඩයක් ඒ ආකාරයටම කොපි කරලා ඒ අයගේම පරිභෝගිකයොත් එක්ක තරඟ කරන්න යන අය. ඒකළු සාමාන්‍ය සාම්ප්‍රදායික ව්‍යාපාරය. හැබැයි ව්‍යවසායකය කියන කෙනා සම්පූර්ණයෙන් වෙනස්ම යනවා. ව්‍යවසායකය කියන කෙනාට නිර්මාණශීලීත්වය කියන එක තියෙනවා. නිර්මාණශීලීත්වය අපි හැමෝගම තියෙනවා. ඒතොර නිර්මාණශීලීත්වය කියලා කියන්නේ යමක් දිහා අලුත් විදිහට බලන්න පුළුවන්. අලුත් විදිහට බලන්න. ඒ අලුත් විදිහට අදහස් ජනනය කරගන්න අදහස් භාණ්ඩහසේවා බවට පරිවර්තනය කිරීම අපි කියනවා නවෝත්පාදනය. අපිට අපි අවට පරිසරයේදී තියෙනවනේ යම්කිසි පාවිච්චි කරන ගන්නා සම්පතක් අපි හිතමු කොස් කියලා. අපේ එක දරුවෙක් ඉන්නවා මේ කොස් ගහ දිහා බලලා කොස් ගහේ ඵල ප්‍රයෝජනේ හරියට ගන්නෑ කියලා අඳුරගෙන ඒ කොස් ගහේ තියෙන අපතේ යන කොස් ඇට ප්‍රමාණය භාණ්ඩයක් බවට පරිවර්තනය කළා කොස් පෝෂ කියලා හදනවා. අන්න නවෝත්පාදනය භාණ්ඩයක් හැදීම නිර්මාණයේ අදහස මතුවෙන අදහස විදිහට ඒක භාණ්ඩයක් බවට පරිවර්තනය කරනවා. සේවාවක් බවට පරිවර්තනය කරලා අලෙවි කරන්න පුළුවන් දෙයක් වාර්තා කරනවා. නිර්මාණශීලී විතරක්ම මදි. නිර්මාණශීලීත්වයේ පදනම් කරගෙන නවෝත්පාදනයක් තියෙනවා. නවෝත්පාදනයේ වෙළඳපළේ අලෙවි වෙනවා. අන්න එයා නියම ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. එහෙම කෙනෙක්. ඉතින් නවෝත්පාදන කිව්වහම අපි හිතන්න ඕනේ මේ ටෙස්ලා සමාගමේ හදන අර අභ්‍යවකාශ යානයක් හදන්න ඕනේ කියලා නවෝත්පාදනයක් කියනවා. මං කියන්නේ පොස්පෝෂ කියන්නේ නවෝත්පාදනය. තව දරුවෙක් හදනවා මඤ්ඤොක්ක වලින් ඒක පොස්පෝෂ. ඒතර ඒව නවෝත්පාදනය. ඊට පස්සේ සේවාවන් සපයන්න පුළුවන් අලුත් සේවාවන්. දැන් අපි අතීතයේදී නොදකපු සේවාවන් අද වෙනකොට තියෙනවා. නිවසට ඇවිල්ලා නිවසේ ඉන්න තමන්ගේ වාහනය හොදලා හොද ගන්න පුළුවන් ජංගම වාහන පිරිසිදු කිරීමේ සේවාවන් කරගෙන යනවා. ඒ වගේ විවිධාකාර අලුත් සේවාවන්. උද්‍යාන අලංකරණය කියන්නේ ලෝකේ ඉතාමත්ම හොඳ සේවාවක්. අපේ ගාඩන් එක අපි ලස්සනට හදාගන්න යම්කිසි ආයතනයක සේවාවක් ලබා ගන්න. නිවෙස් අලංකරණය කියලා කියන්නේ සේවාවක්. අපි කියන ඉන්ටීරිය ඩිසයින් කියලා. ලංකාවේ තාම ඔෆිස් වල තමයි ඔක වැඩිපුර තියෙන්නේ. හැබැයි මේක ගෘහාශ්‍රිතව කරන්න කෙනෙකුට බාරහ ගන්න පුළුවන් නම් සේවාවක් විදිහට අලුත් ඉදිරිපත් කරන්න පුළුවන් නම් ඒ නිර්මාණශීලී විදිහට නිවස අලංකරණය කරන්න දෙන්න පුළුවන් නම් යනියම් ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා. ඉතින් අන්න ඒ වගේ අලුත් දේවල් භාණ්ඩයක් වෙන්න පුළුවන්, සේවාවක් වෙන්න පුළුවන්, යන්ත්‍රයක් වෙන්න පුළුවන්, ක්‍රියාවලියක් වෙන්න පුළුවන්. අර අලෙවිකරණ ක්‍රියාවලිය අපි දන්නවා අතීතයේ ඉඳලා පොල් රොටි පෝක් කරේ කියලා තිබුණා. එතනට ඒක අලෙවිකරණ ක්‍රමවේදී අපිට වෙනස් කරන්න පුළුවන්. ලස්සනට පැකේජ් එක දාලා අපිට ඔන්ලයින් කියන්න පුළුවන්. ඕගොල්ලෝ ඕඩර් කරාට පස්සේ අපි ගෙදරට ගියත් ඒක පාරයි තියන්න පුළුවන් ඕනේ නැහැ. ඔබද මගුව පොලිසියෙන් එලවනවා කියලා. ඉතින් පොලිසියෙන් එලවනවා නම් මේකට විකල්ප අපිට තියෙන උපාධාරක අපි ගාව තියෙනවා. අපිට පුළුවන් ඉල්ලනතට ගිහිල්ලා දෙන්න මේ බාණ්ඩ. එතකොට ඒ වගේ විවිධ ආකාර ක්‍රියාවලිය අපිට අලුත් කරන්න පුළුවන්. බෙදා හැරීමේ ක්‍රියාවලිය, නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවලිය, අලෙවි කිරීමේ ක්‍රියාවලිය වෙනස් කරන්න පුළුවන්. අන්න ඒ විදිහට කරනවා නම් ව්‍යවසායකයෙක් බවට පත් වෙනවා නම් අලුත් දෙයක් එක්ක ව්‍යාපාර කරනවා නම් අර පරණ අයත් එක්ක තරඟයට අපි යන්න ඕනේ. ඒතකොට අපේ වෙළඳපළ කොටස අලුත් එකක්. අපේ භාණ්ඩේ අලුත් එකක්. අපේ ක්‍රියාවලිය අලුත් එකක්. පාරිභෝගිකයෝ කැමති අපි අලුත් දෙයක් එක්ක එනවා. දැන් ලෝකේ ගොඩාක් භාණ්ඩහසේව අලුත් ඒවට අපි කැමති ජංගම දුරකථනේ අලුත් වෙලා ආපුවම අපි හරි ආසයි. පරණ ජංගම දුරකථනේ විසිකල්ලා හරි තව එකක් ගන්න. නේද? ඊට පස්සේ ඇඳුම් පැළඳුම් වල අලුත් ඩිසයින් එනකොට අපි කැමති. ඉතින් ඒ වගේම තමයි අපේ ව්‍යාපාරයේ දවසින් දවස අලුත් වෙනවා නම් අලුත් භාණ්ඩ ගේනවා නම් අලුත් සේවා ගේනවා නම් අනිත් අයත් එක්ක තරඟ කර කර ඉන්න ඕනේ නැහැ. පාරිභෝගිකය අපි වැළඳගන්න. අර වැඩි මිලක් ගෙවන්න කැමති සමහරවල්. අලුත් දෙයක් ඉදිරිපත් කරනකොට වැඩි මිලක් ගෙවන්න කැමති. සාමාන්‍ය බත් පාසලයක් ගන්නවට වඩා ඒක ලස්සනට අසුරලා බත් ටික වෙනමයි ව්‍යංජන ටික වෙනමයි ලස්සනට අසුරලා තියෙනවනම් අද වෙනකොට පාරිභෝගිකයෙක් අර සාමාන්‍ය බත් පාසලයක් රුපියල් 200 ගන්නවා නම් අරකට රුපියල් 300 විතර කියලා ගන්නවා. අපේ නිර්මාණශීලීත්වය මොකක්ද උනේ? අර ඇසුරු මහදාගත්තේ.
ඇසුරු මහදලා ඒ ගන්න කෙනාට Tamanට කැමති විදිහට මේ මිශ්‍රණේ හදාගෙන කන්න පුළුවන්. නැත්නම් අපි අද දකින්න බත් පාර්සලේ මම නම් කියන්නේ ඕක අනලා ගේනලා දෙන්න. පොඩි ටිකයි බත් ටිකයි ඔක්කොම ටික කනලා දෙන්න. එතකොට අර අපි කෑම කන්න ඕන නිසා බඩ පිරෙන්න ඕන නිසා කෑවට ඇත්තටම ඒ කෑමේ රසවින්දනේ අපි ඒ කැම්පස්ලෙන් ගන්නෙ නෑ. ඉතින් ඒක ඉදිරිපත් කරන ක්‍රමවේදය කියන්නේ අලුත් දෙයක්. මම ඒක තමයි කිව්වේ අහස යන රොකට් හදන එක නෙවෙයි අලුත් දේවල් කියන්නේ. අලුත් දේවල් ඊටාම කුඩා තැනින් පටන් අරගෙන ඕන කෙනෙකුට කරන්න පුළුවන් දේවල්. එහෙම දෙයක් කළොත් ව්‍යවසායකට සාර්ථක වෙන්න තියෙන ඉඩ කඩ වැඩි. එතකොට අර ගොඩක් බාධක වලින් අපි මඟ අරින්නේ කොහොමද අලුත් දේවල් හොයන්නේ? පොලිසිය අපිට පාරයින් තියාගෙන විකුණන්න දෙන්නේ නැත්නම් අපි යන ඔන්ලයින්. ගිල්ල ගිලිය කරා. බාණ්ඩේ ඉල්ලන කෙනාට අපි ගිනිල්ල දෙනවා. අවශ්‍ය තැන. ඔව්. එයාට ඉල්ලන විදිහට අපි ව්‍යංජන ටික සකස් කරනවා. ඒ ව්‍යංජන ටික ඔක්කොම ටික එකට අනලා දාන්න නැතුව අපි ඒ ටික වෙන වෙනම අසුරමක දාලා පරිභෝගයට ඉදිරිපත් කරනවා. අන්න අලුත් දේ. ඒක නිසා ව්‍යවසායකයෙක් වෙන එක අලුත් දෙයක් කරලා ව්‍යවසායකයෙක් වෙන එක අමාරු දෙයක් නෙවෙයි. ඒකට මාචාර්තුන්ද විශේෂයෙන්ම මේ කොරෝනා වසංගතයත් එක්ක මේ මේ කෑම වගේ දේවල් වලට දැන් අපි කතා කරා ඒ ගැන. මම තවදුරටත් අහන්නේ මේ විශේෂයෙන්ම මේකට මේ කොරෝනා වසංගතයේදී මේ වගේ කෑම හදන ව්‍යාපාර කඩන් වැටෙන විශාල හේතුවක් වුණා. ඒකට මේවට මේ අවස්ථාවේදී දැන් ඔබතුමා කිව්වා වගේ මේ තව චුට්ටක් අපිට පැහැදිලි කරන්න මේ මොකක්ද රටාවේ ව්‍යාපාරය? ඔව් ඇත්තටම කියනවා නම් ආහාර නිෂ්පාදනයේදී අපි ගොඩාක් පරිස්සම් වෙන්න ඕනේ තැන. මොකද අපි දන්නවා මේවා එකක් පළවෙනි දේ තමයි මේ පාරිභෝජනය කරාට පස්සේ මිනිසුන්ගේ සෞඛ්‍යයට යම් යම් දේවල් සිදු වෙන්න පුළුවන්. ඇලර්ජි වගේ දේවල් වෙන්න පුළුවන්. එහෙම වුණොත් සමහර ලාට මරණයක් දක්වා යන්න පුළුවන්. ඒක නිසා ආහාර පානමම කල්ලුත් වගේ ඊටාම වගකීමෙන් කරන්න. අපිට කන්න පුළුවන් දේ අපි කෑවහම අපේ සෞඛ්‍යයට අහිතකර නොවන දේ තමයි අපි පාරිභෝගයට විකුණන්නේ. ඒ නිසා ඉතාල ඉහළ සමාජමය වගකීමක් තියෙන ආහාර නිෂ්පාදනයේ පළවෙනි දේ. පළවෙනි දේ ඒක. ඒක නිසා අපි හිතනවා නම් මේක සෞඛ්‍යයට අහිතකර දෙයක් නැත්නම් අපේ මිනිසුන්ගේ ජීවන පැවැත්මට සුදුසු දෙයක් නෙවෙයි කියලා ඒ වගේ දේවල් පුළුවන් තරම් අපි ව්‍යවසායකයෝ කියන නොකර ඉන්න ඕන තමයි හොඳ. හැබැයි අපි ලංකාවේ අපි සාමාන්‍යයෙන් බෞද්ධරය මිනිස්සු මේ ආහාර නිෂ්පාදනයේදී අපි හිතනවා හොඳ තත්ත්වයක ඉන්නවා නිෂ්පාදන ක්ෂේත්‍රවල. අවිධිමත් කොටසකුත් ඉන්නවා. ඒ අවිධිමත් කොටස යම් යම් දේවල් කළාට අපි දන්නවා බහුතරයක් විදිහට ලංකාවේ ආහාර හොඳ තත්ත්වයක තියෙනවා. ගොඩක් රටවල සාපේක්ෂව ගත්තාම ඒක නිසා පළවෙනි දේ තමයි අපේ වගකීම. අපි ව්‍යවසායකයෙක් විදිහට අනිත් අපිට කන්න බැරි දෙයක් වෙන කෙනෙකුට විකුණන්න අරගෙන මට මතකයි ප්‍රචලිත බිස්කට් නිෂ්පාදන ආයතනයක නිර්මාණ නිර්මාතෘ කිව්වේ ඒකයි. මගේ දරුවන්ට කන්න බැරි කන්න හොඳ නැති බිස්කට් එකක් මම වෙල්දපලේ විකුණන්න අරගෙන. ඒක තමයි පළවෙනි දේ. ඉතින් අපි සමහරු ඉන්නවා අපිට කියලා වෙනම ටිකක් හදාගෙන කඩේට විකුණන්න කියලා තව ටිකක් හදනවා. ඒක හොඳ වැඩ නෙමෙයි. අපි කියන්නේ සදාචාරාත්මක නෑ ඒ වගේ දේවල්. පළවෙනියට ඒක නිසා තමන්ගේ තමා වගේ කියන්නේ. තමන් කාලා තමන්ට අවඩක් වෙන්නේ නෑ කියලා විශ්වාස කරනවනම් ඒ දේ තමයි පාරිභෝගිකය. දෙවෙනි දේ තමයි ආහාරයක් සම්බන්ධයෙන් ඒක විද්‍යාත්මකව තහවුරු කරගන්න පුළුවන් නම් ඊටාම වැදගත් වෙනවා. මේ නිෂ්පාදනයේ අපි දන්නවා අපිට කාලා පුරුදුයි අපි දන්නවා හොඳයි කියලා අපි දන්නවා. හැබැයි ඒකට තහවුරුවක් තියෙනවා නම් හොඳයි. බාහිර ආයතනයකින් විද්‍යාත්මකව මේක විශ්ලේෂණය කළා මේක මිනිසුන්ගේ සෞඛ්‍යයට අහිතකර වෙන්නේ නැහැ කියලා තහවුරුවක් තියෙනවා නම් සාතිකකරණයක් තියෙනවා නම් හොඳයි. අපි දන්නවා SLS කියලා සාතිකයක් තියෙනවා. යම් යම් පාඩන නිෂ්පාදනය කිරීමේදී බී මාර්ග නිෂ්පාදනය කිරීමේදී ආහාර නිෂ්පාදනය කිරීමේදී SLS සාතිකයේ ප්‍රමිතිය තියෙනවා. අපිට ඒකට අනුගත වෙන්න පුළුවන් නම් හොඳයි. ඊට පස්සේ අපි අනුගත වෙලා ඒ ආයතනයේ පිළිවීමක් ඉදිරිපත් කළා SLS සහතික ගන්න පුළුවන් නම් හොඳයි. ඒතර මිනිස්සු දන්නවා මේ කුරලන්ගේ භාණ්ඩය මෙන්න මේ ප්‍රමිතියට අනුව තමයි නිෂ්පාදනය වෙන්නේ. ඒ වගේම සමහර ආහාර නිෂ්පාදනයේදී අපි දන්නවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව හරහා ගිහින් අපිට සහතිකේ ගන්න පුළුවන්. නිෂ්පාදන ක්‍රියාවලිය අපි කියනවා GMP Good Manufacturing Process කියන එකට ගිහිල්ලා හොඳ නිෂ්පාදන ක්‍රියාවලියක අපි ඉන්නවා කියලා තහවුරුවක් ගන්න. එහෙම තහවුරුවක් සහතිකකරණයක් එක්ක වෙළඳපළට යන්න පුළුවන් නම් ඊටම වටිනවා. ඊට වඩා ඔක්කොටම වඩා වටින්නේ හැබැයි අපි සදාචාරාත්මක වෙන්නේ. අපිට කන්න බැරි දේවල්, අපි නොකන දේවල් අපි හිතනවා නම් මේක සෞඛ්‍යට හොඳ නැහැ කියලා හිතනවා නම් මේක මිනිසුන්ට නොදීන එක තමයි. එතකම ආචාර්තුමනි මේ සමහර මේ කොරෝනා වසංගතයත් එක්ක මේ ආහාර සම්බන්ධයෙන් ආපු සමහර විසඳුම් නිසා විශාල පරිසරික බලපෑමක් තියලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට ඉස්සර උදේට කැඳ විකුණන කෙනා
වීදුරුව තමයි කැඳවෙන්නේ. එක කෙනෙකුට වීදුරුව දෙනවා, ඒක හොඳට හොදලා අරගෙන ආයෙ තව එක්කෙනෙකුට දෙනවා. දැන් මේ වෙනුවට කරන්නේ මේ ප්ලාස්ටික් කප් එකේ දෙනවා. ලේන් දීපුවා ප්ලාස්ටික් කප් එකේ දෙන්නේ. එතකොට මේ වෙනකොට මම දැක්ක පසුගිය දවස්වල පුවත්පත් ගණනාවක දාලා තිබුණා අති විශාල මේ ප්ලාස්ටික් කප් ගොඩ ගැහිලා මේ විශාල පරිසරික බලපෑමක් මේ වෙනකොට ඇති වෙලා තියෙනවා කියලා. මේ ලංකාව විතර නෙවෙයි මුළු ලෝකෙම. එතකොට මේව ගැටලු නේද? ෆුඩ් පැකේජින් කියන එක ආහාර සම්බන්ධයෙන් ගත්තාම ඇසුරුම් කරන එක කියන එක ගත්තාම ලෝකේ බහුලවම භාවිත වෙන දේ තමයි ප්ලාස්ටික්. අපි කැමැත්තෙන් හෝ අකමැත්තෙන් ඒක පිළිගන්න සිද්ධ වෙනවා. අපේ රටේ වෙලා තියෙන මේ ප්ලාස්ටික් භාවිතයට වඩා ප්ලාස්ටික් භාවිත කරාට පස්සේ අපි වගකීම් සහගතද කියන එකයි. ඒ කියන්නේ ප්ලාස්ටික් භාවිත කළා ඒ භාවිතය කරපු ඇසුරුම අපි කවුද වගකීම ගන්නෙ මේ ඇසුරුම සම්බන්ධව? පාරිභෝගිකයට මේ ඇසුරුම සම්බන්ධයෙන් වගකීම ගන්න බෑ. ඒක නිසා අපි කියන්නේ මේක ප්‍රතිචක්‍රීකරණයේ ක්‍රියාවලියක් කියලා. ඒක නිසා ප්ලාස්ටික් අපිට යන ප්ලාස්ටික් වෙන රටවල සලකන්නේ සම්පතක් විදියට. ආයිසරයක් යදවුමක්. ඒකට අපේ රටේ ඝනපද්‍රව්‍ය කළමනාකරණය සම්බන්ධයෙන් විවිධාකාර ආයතන තියෙනවා. ඒවා සම්බන්ධව ඉන්න ව්‍යවසායකයෝ ඉන්නවා. ඒගොල්ලන්ගේ වගකීමක් තමයි මේ ප්ලාස්ටික් ටික ආපෞසරයක් අරගෙන ඒක නැවත ප්‍රතිචක්‍රීකරණය කළා යම්කිසි ක්‍රියාවලියකට සාමාන්‍ය ආහාර වලට ආයිසරයක් යොදා ගන්න. හැබැයි වෙනත් ප්ලාස්ටික් නිෂ්පාදනය කරන්න මේක ගන්න. මේක අපි කියන්නේ සර්කියුලර් ඉකොනොමි කියලා. එක චක්‍රයක් විදිහට යන්න ඕනේ. ප්ලාස්ටික් එක පාවිච්චි කරාට පස්සේ පාරිභෝගිකයා ඒක විසිකලා දානවා නම් තමයි ප්‍රශ්නේ. ඒ විසිකලා දාන්න නැතුව පාරිභෝගිකයන් ඒක නැවත අපි බාර අරගෙන ප්‍රතිචක්‍රීකරණයට යොමු වෙනවා නම් ඒක බාධාවක් නෙවෙයි. ලෝකේ ගොඩක් රටවල මේ දේ කරනවා. මේක සම්පතක් විදිහට විදිහ තමයි දකින්නේ. ඒක අලුත් ව්‍යවසායකත්ව අවස්ථාවක්. මම දැක්ක මේ ළඟදී කවුරු හරි එක්කෙනෙක් කියලා දෙනවා මට යෝගට් කෝප්ප දෙනවා නම් ලක්ෂ ගණනක් වුණා දෙන්න මම ඒක නැවත ආර්ථිකයට ප්‍රතිචක්‍රීය කරන එකල එකතු කරනවා. ඒ වගේම ව්‍යවසායකයෝ කීප දෙනෙක් අපිත් පුහුණු කරා මේ අපේ ව්‍යවසායකත්ව මධ්‍යස්ථානයේ ඝනපද්‍රව්‍ය කල්පනා කරගෙන කරනවා. ඕනම ප්ලාස්ටික් ද්‍රව්‍යයක් එයාට ගියන් දෙනවනේ එයා ගන්නවා. සල්ලි දීලා ගන්න. සල්ලි දීලා ගන්න. ඔබතුමා කියන්නේ මේක නිවැරදි ක්‍රමයකට මේ ප්ලාස්ටික් භාවිත කරොත් මේකේ පරිසරක හානිය පරිසරයට ගැටුවක් වෙන්නේ නැහැ කියන එක. ඔව් මොකද ආහාර සම්බන්ධයෙන් ප්ලාස්ටික් කියලා කියන්නේ ඊටම ඇසුරුමක්. ඒක ඊටම සෞඛ්‍ය ආරක්ෂිත ඇසුරුමක්. පරිසරයට තමයි ඒක බලපෑම් කියන්නේ. පරිසරයේ බලපෑම නැති කර ගන්න ඕනි ප්‍රතිචක්‍රීය. ඒ වගේම ආචාර්යතුමනි දැන් අපේ රටේ අපි එච්චර ගණන් ගන්න නැති සමහර දේවල් උදාහරණයක් විතර පොල් කටුවක් කොහොමද වගේ දේවල් වලට විදේශ වෙළඳ පොලේ විශාල ඉඩමක් තියෙනවා. මේකට මම දැක්ක වාදිනේ තියෙනවා මේ පොල්කට අමුතු කියන්නේ ලෝකයේ මේ තාපජනක ආදී ඉතාම ඉහළ ද්‍රව්‍යයක් තියෙනවා. ඒ වගේම ඔබතුමා දන්නවා ඇති ජපානයේ අර රූෆ්ටොප් ගාර්ඩන් කියලා තියෙනවා. මේකට 520යි 180ක් කොහොමද පාවිච්චි කරන්නේ. එතකොට විශාල විදේශීය ඉල්ලුමක් තියෙනවා මේකට. හැබැයි අපේ රටේ මේ ගුඩා ව්‍යාපාරිකයෝ ඒගොල්ලන්ට දැනුමක් නැහැ, අවබෝධයක් නැහැ. කොහොමද අපි මේ මෙතෙන්ට යන්නේ? විදේශීය වෙළඳ පොළට අපි කිට්ටු වෙන්නේ කොහොමද? අපි කොහොමද ටික මෙතෙන්ට යවා ගන්න ජපානට යවා ගන්න කොහොමද කියන කාරණා. ඒකට ඔබතුමාගෙන් මම අහන්නේ සරසවි ආචාර්යවරේ විදියට සරසවි මට්ටමින්, විශ්වවිද්‍යාල මට්ටමින් සහ රජයේ ආයතනමය මට්ටමින් මොන වගේ දැනුවත් කිරීමේ වැඩපිළිවෙලක්ද තියෙන්නේ මේ සුළු ව්‍යාපාරිකයන් මේ වගේ අපි ජාත්‍යන්තර මට්ටමට ගේන්නේ? ඔව් එතනදී ඇත්තරම දැන් අපි පොල් ආශ්‍රිත නිෂ්පාදන ගත්තාම රජ්‍ය ආයතනයක් වෙනවම තියෙනවා මේ පොල් ආශ්‍රිත නිෂ්පාදකයට කොකොනට් ඩිවලොප්මන්ට් අතොරිටි පොල් සංවර්ධන මණ්ඩලය. ඒතර පොල් සංවර්ධන මණ්ඩලයේ එක කොටසක් තමයි මේ පොල් මද ආශ්‍රිතව කරන නිෂ්පාදනයන් සම්බන්ධයෙන් ව්‍යවසායකයෝ දැනුවත් කිරීම ඒගොල්ලන්ව බලගැන්වීම සිදු කරන එක අංශයකට. අනෙත් අංශය තමයි මේ පොල් එළිය ආශ්‍රිතව සහ කටු ආශ්‍රිතව කරන නිෂ්පාදනය. එතකොට මේ පොල් සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන වශයෙන් වගකීම තියෙනවා. අපි විශ්වවිද්‍යාලයේ විදිහටත් යම් යම් අවස්ථාවල පොල් සංවර්ධන මණ්ඩලයත් එක්ක එකතු වෙලා මේ දැනට ඉන්න ව්‍යවසායකයෝ කොහොමද මේ ක්ෂේත්‍රයේ බලගන්නන්නේ කියලා විවිධ වැඩසටහන් කරලා තියෙනවා. ඒක නිසා හොඳම ආයතනය තමයි එවැනි ක්ෂේත්‍රයකට විශේෂී වෙච්ච ආයතන තියෙනවා. ඒ සම්බන්ධයෙන් තේ වලට අදාළ ආයතන තියෙනවා. පොල් වලට පොල් සංවර්ධන මණ්ඩලය වගේ ආයතන තියෙනවා. ඒ වගේම තවත් රජ ආයතනයක් තියෙනවා පුහුණු වීම සම්බන්ධයෙන් විශේෂයෙන්ම තියෙන ආයතනය තමයි කාර්මික සංවර්ධන මණ්ඩලය IDP කියන්නේ. අපේ ව්‍යවසායකෙක් ඉන්නවා නම් කැමැත්තක් තියෙන කෙනෙක් ඉන්නවා නම් යම්කිසි ක්ෂේත්‍රයකට එයා ඒ ක්ෂේත්‍රය හදාරන්න තියෙන රාජ්‍ය යාන්ත්‍රණය මොකද්ද කියලා අඳුර ගන්න ඕනේ. මම කිව්වා වගේ IDP තියෙනවා, පොල් සංවර්ධන මණ්ඩලය තියෙනවා, කේස් සංවර්ධන ආයතන තියෙනවා, වී වගාව සම්බන්ධයෙන් උපදෙස් දෙන වගා
Abai, dan misiin dia lihat wajib ada ruik kena, tapi kena obat pada susu ayat ini muka begini, tapi ini tenggelam dia mau kerana kau orang ini kau, tapi ini masih makhluk, tapi tek, tapi yang si awal dia tiada mana mana ayat ini tek kedua, mevi di serva club agan pulau mana mana ayat ini valid dekik, anik karena tamai, ni wajib part malah tiada goda kita ini wajib kini kita berapaari awalnya kirim sendal monogi pertanyaan itu ini kita bukan ini ya itu pertanyaan istilahnya ni ambil tenggat itu juga. Ewa kita sama berapaari batang ini sendal awasnya moli kita terpas konti tapi ini bagi tenggat ini sampai berapaari batang orang ini ambil semua tempat kita swadhi tuh ini pulau mana api ya itu sama berapaari swadhi tuh ini dekat hari hari. Ini mereka ini besar permainan kah itu ni antaranya tiga sahaya ini. Abai Lanka ini dia kata kami ah itu ni katiku tuh ilah dekat itu mana adu. Kita biasa kita biasa Mengenai artik arwudia kami, obatumah ada kita keting yang sejak awal dia wajib dia muka tu dengan buah ada hasil ni wajib dia. So, mana kian ni dia ni kuda parimanu wapara, sulu parimanu wapara kini ada patangan ni lesi mudah. Abah abiyog tu ye no, abah patangan ni lesi mudah ikut. Loku prakdana ya kono ni, loku denuma kono ni, denuma kaya agan ni pulua, awasikan lo prakdana kaya agan ni pulua, api awat tu ye ni sampat kali patangan ni pulua. Saya kumana mau deh kita ata kehala patang gandi se, udah awat patang gandi, tamangi swimming, tamangi paulia gigi swimming, tamangi waktu dia na, amudra making, emnetan tamangi kejar dia ni, dekadekin mewa apa re patang gandi, patang gara ke niwarila, kramak kraming, tamangi denu mau adakin mekutu kerana kamau mewa apa re pulur kerana, patang gandi udah awat rendah pulang, hebei ini adakin na, besar mewa apa re, dengan tu mewa apa re, keluke. Nama kita wirausaha ya, bawa teman wirausaha ya, nak kita ikut kerjakan macam tu. Semudah tu. Apa yang ni? Ita besar le, ini ag tak kini, hebat patangan tu bodi. Bodi er patangan tu, apa te kahle le beno, huru huru. Wirausaha ini kan? Netiye ni dek agne, bodi dek agne, apa wirausaha dah patangan agan terlati. Taman gisra me, taman ni kahle, ambil sepamane kerjakan ni kira. Jadi, orang yang kita lazy pun kerana keluar dari tempat itu, kuda orang apa yang pertengahan ni kan? Kepagi ini, manusia la, alut adas jangan lekar kena alut adas, nirmana sili vidya tehitala balala, diri patkala karbu gitu, tek, mana sambanta wajati agen? Sada cara atom itu vidya tuh apa yang kerjanya orang pada katanya apa yang wajin ni? Mana backmark kayak itu, taman tuh apa yang anak kita kira ini yang dulu, ekri sapi hamom. Mereka itu, api fan kalau ada sesi dosa yang inno, diuru memang bau tiada rata kiki inno. Api terkawal dapat, mudah balapur kerja water pita work labun naya kila beramai. Naya, bayi itu kerjain itu ini, api api mai. Tapi sih api terkawal tiap hari. No, mereka itu kawal dari inne. Jiwan tu inno, mudah rata bau terbaru terkini. Karena aduan yang api daru, anak kita parampara wari. Api terkawal istuti kerai. Api mereka itu kepri manisa, tapi mereka itu mereka terkawal terkawal. Ajar tu mana ini? Kuda biaya parik, macam biasa aje. Budak bilang apa? Samaharu naik gan. Ada arah taragi na, ni okey macam jelah deh. Samaharu inna kuda biaya parik ni lagi la naik arah gina, bini naik biru, parna. Samaharu ni kita jodoh, jodoh la. Yang kisah durak kisah la, sampun ni mana kada gini macam.
එතකොට ඔබතුමාගේ අත්දැකීම් එක්ක මේ මෙවැනි අයට කොහොමද මඟ පෙන්වන්නේ? ඔය ඇත්තටම ව්‍යවසායකින් වුණාම අපි කියන්නේ අර අප්‍රතිහත ධෛර්යයක් තියෙන ඕනම අභියෝගයක් ආම ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන්කම ශක්තිය ධෛර්යය තියෙන ඕන. මොකද ව්‍යවසායකයෙක් කියලා කියන්නේ මේ වගේ අභියෝග වලට අර අපි කියන්නේ නැවක් හරිම ලේසියෙන් අපිට වරායක නවත්තලා තියන්න පුළුවන්. සේෆ්නික් ආරක්ෂාකාර. හැබැයි නැව වරාය නවත්තලා තිබුණාට වැඩක් නෑ. ඒක නිසා අපි නැව අරගෙන යන්න ඕනේ යම්ුරු මුහුදට යන්න ඕනේ යාත්‍රා කරන්න ඕනේ. එතකොට කුණාටු තියෙන. සුලිසුලන් හමනවා. ඊට පස්සේ මුහුදුරල සමහරලාට දරුණු වෙනවා. දැඩි අවරාශ්මයක් එනවා. මේ ඔක්කොම බාධාවන් අපිට එන බව දැනගෙන තමයි අපි නැවත් අරගෙන මුහුදට යන්නේ. ඒ වගේම තමයි ව්‍යවසායකයෙක් කියලා කියන්නේ ව්‍යාපාරයක් පටන් ගන්නකොටම මතක තියාගන්න ඕනේ මේක ඉතාම හොඳ සුමට දෙයක් නෙමෙයි. රෝසමල් යානාවක තියලා අපිට හැම දෙයක්ම හම්බ වෙන්නේ. ඒක නිසා මේ ව්‍යාපාරයක් පටන් ගන්න කෙනෙකුට මේ කට්ට කාගෙන කඩාගෙන යන්න හැකියාව තියෙනවා. දැන් මේ මධ්‍යස්ථානයේ වුණත් අපිට ව්‍යවසායකයෝ කීප දෙනෙක්ම අපි ව්‍යාපාර ආරම්භ කරන්න විශ්වවිද්‍යාලයේ සම්බන්ධ කරගෙන උත්සාහයක් දැරුවා. මේ ස්ථානය දීලා උපදෙස් දීලා පුළුවන් තරම් ආයතන සම්බන්ධ කරලා දීලා ඒ ආයතනවල සමානලාට මුල්‍ය ආධාර පවා අරගෙන අපි උදව් කරා. ඒ වුණාට පහුගිය කාලේ කොරෝනා කාලේ ආපු ගමන් බොහෝ අය හරිම පහසුවෙන් මේක අත්හැරලා දාලා තමන්ගේ ගම් වලට ගියා. ඒ ව්‍යාපාර කටයුතු අඛණ්ඩව කරගෙන යන්න කොරෝනා අභියෝග මැද්දේ මේ ජීවිතය ගෙවන්න මේගොල්ලන්ට පුළුවන්කමක් ලැබුණේ නැහැ. සමහරවිට ඒ ගෙවල් වලින් කතා කරාම ඉන්න ඕක අත්හැරලා දාලා ගෙදෙට ගිහලා ඉන්න මේ කොරෝනා කාලේ බයයි කියලා කිව්ව ගමන් අත්හැරලා දාලා ගියා. ඉතින් ව්‍යවසායකෙක් කෙනෙක් නෑ එහෙම කෙනෙක් නෙවෙයි. කොච්චර බාධක ආවත් අභියෝග ආවත් ඒවට මුහුණ දීලා ඒවා ඉදිරියේ නොසැලී සිටීමෙන් තමන්ගේ ගමන ඉලක්කය කරා ගෙනියන කෙනා ව්‍යවසායකෙක් වෙන්න ඕනේ. අද සමාජයේත් අපි ගොඩක් වෙලාවට දකින්නේ හරිම කෙටි මාර්ග හොයා ගන්නවා සාර්ථක වෙන්න. කෙටි මාර්ග වලින් සාර්ථක වෙන්න කෙටි කාලීනව පුළුවන්. හැබැයි දිගු කාලීනව අපි සාර්ථකත්වයේ කරා යනවා නම් අපි අර හොඳට හදන් වෙලා සමාජයට මූණ දීලා පරිභෝගිකයෙක් එක්ක ගැටිලා දුෂ්කර අභියෝගකාරී තත්ත්වයන්ට මූණ දීලා ඒ ලැබෙන පන්නරය අපි ව්‍යවසායක විදිහට ගන්න ඕනේ. ඒකට තමන් වැටෙන්නේ නැහැ කවදාවත්. අර ගහකට ලේසියෙන් වතුර දාලා ගහ ඇදුවට පස්සේ ගහ ඉක්මනට ඇදෙනවා. හැබැයි මුල ගන්නාම ගහ කඩාගෙන වැටෙනවා. ගහේ මුල් හයියනේ. හැබැයි ගහට වතුර දෙන්නේ නැතුව ගහට සිද්ධ වුණොත් වතුර හොයාගෙන මුල් කිරා බහින්න සිද්ධ වුණොත් වතුර හොයාගෙන මේ මුල් ශක්තිමත් නිසා ඒ ගහ දැඩි ස්වභාවයක් කඩාගෙන වැටෙන්නේ. ඉතින් ව්‍යවසායක බෞතරයක් දෙන අසාර්ථක වෙන්නේ කෙටි ක්‍රමවල. කෙටි කාලේ ෂෝට් කට් වල. එහෙම වෙන්නේ නැතුව එන අභියෝගයන් වලට මුහුණ දීලා ඒවෙන් පාඩම් ඉගෙනගෙන ඒවට ශක්තිමත් මූණ දුන්න තරමට තමයි ශක්තිමත් ව්‍යවසායකෙක් හැදෙන්නේ. ලෝකේ අංක එකේ ව්‍යාපාර අද ගත්තේ ඒවා කිසි එකක් මේ විදියට රෝසමල් යානාවක් කොහොසේ රෝසමල් වලින් හැදිච්ච පාරකින් ආපු ඒවා නෙවෙයි. ඉතාම දුෂ්කර අවදීන් වලට ගිහිල්ලා ඒවායේ අභියෝගයන්ට මුහුණ දීලා තමයි අද දේකට ඇවිල්ලා. මේක නිසා ඒ ශක්තිය ධෛර්යය ව්‍යවසායකෙකුට තියෙන්නේ. බොහොමකට දෙවිත්ම ස්ත්‍රී අපේ විසාදත්තාට සාබන්දි නැහැ. ආයුබෝවන්. හොඳයි ප්‍රේක්ෂක හිතවතුනි අපි අද සාකච්ඡා කරේ කුඩා ව්‍යාපාරිකයන් නගා සිටුවන්නේ කෙසේද කියන කාරණය සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ව්‍යවසායකත්ව අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සහ ව්‍යවසායකත්ව සහ නවෝත්පාදන මධ්‍යස්ථානයේ සභාපති ආචාර්ය උප්පල් වීරසිංහ මහත්මයා සමග ඒ වගේම තවත් මේ වගේ වටිනා අදහස් සමග ඉදිරි වැඩසටහනකදී හමුවන දෙක් ආයුබෝවන්. සාකච්ඡා මතවාද යෝජනා තුළින් රට ගොඩනගමු. අපි නිම්නයේදී හමුවෙමු. නිම්නය විරුද්ධ ඩිජිටල් අවකාශය.